ஹாய், த டிரெக்ஷன் யூடியூப் சேனல் வச்சு ஓலா சாதாரண பிளிகனோ அதுமா மே வீடியோ கதா கரான கொஹமது ஓலா மீது தீகத்த வாகனையாக கொஹமது ஆகி நம்ம பவர கரணி கினக இத்தின் மே காரியம் பாசுவி சமார கட்டிய மம்ம தக்கா ஹோ நான் விஸ்தர மே சம்பந்தவ எனிசா மாஸ் மே லங்கதி வாகன பவர கத்த எனிசா ஏ அத்தகி மத்தேக்க வீடியோ கரண ஹிதுவா අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඔයාට මුලින්ම ඕන නම් මේ ෆෝම් සෙට් එකක් තියෙනවා. ඒක ගන්න පුළුවන් Department of Motor Traffic dmt.government.lk කියන වෙබ්සයිට් එකට ගිහුවම මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් එනවා. ඒකේ තියෙනවා මෙන්න මෙම ඩවුන්ලෝඩ් ෆෝම්ස් කියලා. ඒ ගිහුවම මෙතන තියෙනවා MT6 සහ MT8 කියන ෆෝම් සෙට් එක. ඉතින් මේක ඔයාට මෙන්න මෙහෙම ඕපන් කරගත්තාම මේක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් අවුට් එකක් අරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මොටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශාඛාවකට ගිහිල්ලා මේ ෆෝම් සෙට් එක ඉල්ල ගන්න පුළුවන්. සල්ලි ගන්න හැම මේ ෆෝම් සෙට් එක දෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ලේසියෙන්ම කොමියුනිකේෂන් එකකට ගිහිල්ලා මෙන්න මේ ෆෝම් සෙට් එක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් අවුට් එකක් ගන්න. කළු සුදු වුණාට ප්‍රශ්නයක් නැහැ. A4 සයිස් එකට අරගන්න වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම මෙන්න මේ ෆෝම් සෙට් එක ඔයාලා පුරව ගන්න ඕනේ. අතර මෙතන තියෙනවා ෆෝම් 6ක් තියෙනවා පුරව ගන්න. මේ පළවෙනි එක තමයි MTA6 A ෆෝම් එක. මේක ඇත්තරම පැවරුම්කරු විසින් මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වෙත එවිය යුතු පිටපත. ඉතින් මෙන්න මේ තියෙන කොටුවක එක ඉලක්කමක් යන විදිහට මේ ටික පුරව ගන්න. බැරි වෙලාවත් ඔයාලට ඉඩ මදි වුණොත් එහෙම ඒක පැහැදිලිව මේ යටින් හරි එහෙම ලියන්න මේ කොටු ගන්න මදි වුණොත්. හැබැයි මේ ලියන එව්වා එක්කවත් කපන්න කොටන්න ටිපෙක්ස් කරන්න වගේ දේවල් කරන්න යන්න එපා. එහෙම නොත් එහෙම මේ ෆෝම් එක රිජෙක්ට් වෙනවා. අට ආපහු ෆෝම් එක ෆිල් කරලා මෙන්න මේ විකුණන කෙනාගෙන් අස්සන් අරගෙන වැඩ ගොඩක් කරගන්න වෙනවා. ඒ නිසා පුරවද්දි මේක හරියට පුරව ගන්න. උතර මෙතන වාට මේ සිංගල් නොත් තියෙන නිසා මේක පහසුයි පුරව ගන්න. හැබැයි මේක කැපිටල් අකුරෙන් විතරයි පුරවන්න ඕනේ. හරි, පැවරුම් කරුගේ නම, පැවරුම් කරුගේ ලිපිනේ, පැවරුම් ලාභියාගේ නම. පැවරුම් ලාභියා කියන්නේ වාහනේ දැන් පවර ගන්න හදන කෙනා. පැවරුම් කරු කියන්නේ වාහනේ දැන් තියෙන පොතේ නම තියෙන කෙනා. ඊට පස්සේ පැවරුම් ලාභියාගේ ලිපිනේ ඒ ටික පුරව ගන්න. පැවරුම් කරුගේ අස්සන සහ රෙනිට් නම්බරේ, පැවරුම් ලාභියාගේ අස්සන සහ ඇඳුම්පත් අංකේ. ඊට පස්සේ මෙතන සාක්ෂි වලට දෙන්නේ අස්සන් කරන්න ඕනේ. මෙතන මෙන්න මේ දිනේ ටිකක් වැදගත්. මෙතන දිනේ දානවා නම් අනිවාර්යයෙන්ම දවස් 14ක් ඇතුළත මේ වාහනය වලට පවර ගන්න සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් ඊට අදාළව ඔයාට දඩ ගෙවන්න දින 14 පැනනට පස්සේ දවසකට රුපියල් 100ක් වගේ මං හිතන්නේ මේ දවස්වල තියෙන මම දැක්කේ. ඉතින් අන්න ඒ විදිහට දඩ මුදලක් ගෙවන්න නම් මේක ප්‍රමාද වුනොත් දිනේ නොදා සමහරලාට වාහන විකුණනවා ඕපන් පේපර් විදිහට. එහෙම ගැටලුවක් නැහැ. ඔයාට අවශ්‍ය දවසට මේක පවර ගන්න පුළුවන්. සමහරු කැමති නැහැ. එහෙම බයයි දෙන වාහන කියලා දිනේ දාලා තමයි විකුණන්නේ. ඔතකොට ඔයාට සිද්ධ වෙනවා දින 14ක් ඇතුළත මේක අනිවාර්යෙන් පවර ගන්න. ඒතකොට මෙන්න මේකත් වැදගත්. මේ අලුත් ෆෝම් සෙට් එක තමයි මෙන්න මේක තියෙන්නේ. ඒ කියන්නේ මීට කලින් මේ අවුරුද්දකට දෙකකට කලින් තිබ්බේ පරණ ෆෝම් සෙට් එකක්. ඒකේ මෙන්න මේ ඔප්ෂන් එක තිබ්බේ නැහැ. ඒ දින සේවයට තෙලිය අපදින්ච කර ගන්නවා නම් මෙතන අස්සම් කරන තැනක් තිබ්බේ නැහැ. හැබැයි දැන් මේ ෆෝම් සෙට් එකේ තියෙනවා මෙතන පැවරුම් කරු අස්සම් කරලා නම සාදිනේ දාපුවාම ඔයාට පුළුවන් පහසුවෙන්ම එදින සේවය අර්ථයේ වාහනයක් පවර ගන්න. කලින් විදියට නම් ඔයාට ෆොටෝ දෙකක් සහතික කර ගන්න ඕනේ. ඊට අමතරව දියුරුම් ප්‍රකාශිකුත් අවශ්‍ය වෙනවා එදින සේවයෙන් වාහනයක් පවර ගන්න. දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ෆෝම් සෙට් එකේ මෙතන ස්ථානයක් තියෙනවා. ඊට අදාළව මේක ෆිල් කරගත්තනම් හරි. ඒතොර ඒ තමයි පළවෙනි එක. ඊට පස්සේ තියෙනවා පැවරුම් කරු තම සතු තබා ගත යුතු පිටපත. ඒ කියන්නේ ඔයාට වාහනේ විකුණන කෙනා එයා ගාව තියාගන්නවා මෙන්න මේ පිටපත. ඉතින් ඒකත් එකම විදිහට කිසිම වෙනසක් නැතුව පුරවලා අස්සම් කරලා ඒක එයාට බාර දෙන්න වාහනේ විකුණන කෙනාට පැරුන් ලාභියාගේ පිටපත. පැරුන් ලාභියා කියන්නේ හොතවට ඔයානම් පවරගන්නේ ඔයාගේ ඔයා ගාව තියාගන්න පිටපත තමයි මේක. හරි, ඔතකොට මේක ඒ විදිහට හරියටම එකම දේවල් තමයි මේක පුරවන්න තියෙන්නේ. ඒකයි. අතොර තව එකක් තියෙනවා. ඒ තමයි පැවරුන් ලාභියා විසින් මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා වෙත එවිය යුතු පිටපත. අතොර මේකත් ෆිල් කරගන්න ඕනේ අර විදිහටම. ඊට පස්සේ මෙතන තියෙනවා විස්තර ටිකක්.
ලියාපදිංචි කිරීමේදී ඔබට වැදගත් වෙන කරුණු කියලා ඒ දේවල් කියවලා තේරුම් ගන්න. ඊට පස්සේ ගත්තහම මෙන්න මෙතන තියෙනවා ඔයා අරන් ඉන්න ඕන ලියකියුරි ටික. වාහනයක් ලියාපදිංචි කරගන්න ඕන මෙතන තියෙන එක් දින සේවයක් අරතේ ලියාපදිංචි කරගන්න ඕන කරන දේවල් මම ඒ ටික පස්සේ පැහැදිලි කරන්නම්. MT8 ෆෝම් එක ගැන කිව්වට පස්සේ මේ තියෙන MTA8 එකේ C පිටපත. මේක මොටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයාගේ පිටපත. උතන මේක ඔයා පිළ හරියට පිළ කරලා අරන් යන්න ඕනේ. මේ ඩීටේල් තමයි ඔයාගේ අලුත් පොතට වාහනයේ ලියාපදිංචි සහතිකයට ඇතුළත් වෙන්නේ. ඒ නිසා මේ දේවල් හරියටම චෙක් කරලා පුරෝගෙන අරන් යන්න. මේ මස්සම් කරලා ගන්න තියෙනවා. ඊට පස්සේ පැරොන් ලාභයගේ පිටපත මේක ඔයා ගාව තියාගන්න පිටපත. ඉතින් ඒක ඒ විදිහට ෆිල් කරගන්න ඕනේ. ඊට පස්සේ මම කියන්න මොනවද අරන් යන්න ඕන දේවල් කියලා. MTA6 ආකෘති පත්‍රයේ B1 පිටපත, MTA8 ආකෘති පත්‍රයේ C පිටපත. MTA8 එකේ C කියන්නේ මෙන්න මේක දැන් බලපු එක. MTA6 එකේ B1 කියන්නේ මෙන්න මේක. අරන් යන්න ඕන. ඊට පස්සේ වාහනේ ලියාපදිංචි සහතිකය කියන්නේ වාහනේ දැන් තියෙන පොත. ඊට පස්සේ පැවරුම් දිනට අදාළව ආදායම් බලපත්‍රයක්, වලංගු ආදායම් බලපත්‍රයක්, ඒ කියන්නේ කල්ලිකුත් වෙච්ච නැති එකක් ඕනේ, සහ ඒකේ පිටපත අනිවාර්යයෙන්ම ෆොටෝකෝපියක් අරන් යන්න ඕනේ. එතන ගිහිල්ලා වට අපෝ අහට මහන් දුවන්න ඕනේ. ඒ නිසා ඒක අරගෙනම යන්න. පැවරුම් කරගේ ජාතික හැඳුනුම්පත, ඩ්‍රයිවිං ලයිසන් එක, එහෙම නැත්නම් පාස්පෝර්ට් එක, ඒ දේවල් අවශ්‍ය වෙනවා කොපියක්. ඊට පස්සේ පැවරුම් කරුගේ සොරි පැවරුම් ලාපියාගේ පවර ගන්න කෙනාගේ ෆොටෝ එකක් ඕනනවා. MT8C එකේ අලවන්න. එන්න මේ ප්‍රමාණ එකක් ඔයාලට ස්ටුඩ එක කියලා ගහගන්න පුළුවන්. ඒ කරලා එක MTA8C එකේ මෙන්න මෙතන අලවගෙන යන්න. අතවර පහසුයි. ඒ ටික ඕනේ. ඊට අමතරව තමන්ගේ ID කාඩ් එක, ඩ්‍රයිවිං ලයිසන් එක වගේ දෙයක්. ඊට පස්සේ මේක පරමිතියක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් ගාව වෙනස් එක්ක වගේ ඒක අවලංගු කරපු ලියුමන අවශ්‍ය වෙනවා. ඒ ඩොකියුමන්ට් එක අවශ්‍යයි. හරි, ඒ ටික තමයි ඔයාලට ඕන වෙන්නේ. ඉතින් මේ ටික අරන් යද්දී ඔයාලා ස්ටෙප්ලර් දෙක තුනක් ගන්න එපා. සමහරට ඒක ඕඩර් ගාලා වෙනස් කරගන්නවා චෙක් කරලා. ඒ නිසා ෆයිල් එකට මේ ටික පිළිවෙලකට එකතු කරගෙන යන්න ඒක පහසුයි. ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ ඔයාලා මේ ටික එකතු කරගෙන යන්න ඒ අදාළ කවුන්ටරේට. ඔයාලා දිස්ත්‍රික් ශාඛාව කීප එකක් පුළුවන් වන් ඩේ සර්විස් කරගන්න. ඒ නිසා එදේවල් හොල බලලා යන්න. ගිහිල්ලා අදාළ කවුන්ටරේට මේ ටික බාර දීපුවාම මුලින්ම මේ වගේ නිරවත්තාවය චෙක් කරලා මේ වගේ අඩුපාඩු තියෙනවා කියලා බලලා ඒ ටික එයාලා එකතු කරගෙන අපව වල යවන කොමසාරිස් ජෙනරාල් ගාවට. ඒ යවපුවාම එතනදී බලනවා මෙව්වා නිරවද්‍ය තොරතුරුද කියලා සිස්ටම් ලොග් කරලා එයාලා බලලා එතනින් අප්‍රූව් එක දෙනවා. අප්‍රූව් එක දුන්නාට පස්සේ ආපහු ඔයාලා එනවා කලින් කවුන්ටරේටම. ඇවිල්ලා මේ ටික බාර දීපුවාම එතනින් දෙනවා ඔයාලට රිසිට් එකක්. සරප් කවුන්ටරේට ගිහලා සල්ලි බඳින්න. සල්ලි බඳපුවාම එතන රිසිට් එක ආපහු අරගෙන මේ කවුන්ටරේට බාර දීපුවාම ඔයාලගේ මේ ඩොකියුමන්ට් එක බාර දීම සාර්ථකයි. ඊට පස්සේ ඔයාලා නෝමල් සර්විස් එකක් නම් ඔයාලට යන්න පුළුවන්. මේක තැපෑලෙන් යවනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එදා හවසම මේකේ පොත ගන්න. තොර යාලා කියනවා පැකීපෙන් එන්න කියලා. ඔයාලට ඇවිල්ලා හිටපුවහම මේලා නම කතා කරලා වාහනේ පොත ලබා දෙනවා. මෙතෙන්දි වාහනේ ලියාපදිංචි ගාස්තුව වාහන පන්ති 90 වෙනස් වෙනවා. නිසා ඒක මේ වෙබ්සයිට් එකෙන් බලන්න පුළුවන්. ජස් කියන එකට කියපුවහම මෙතන තියෙනවා charges for registration of ඕනර්ෂිප් වන් ඩේ සර්විස් එක ගන්න. මෙහෙම තියෙනවා මේ දේවල් සමහරට වෙනස් වෙන්න පුළුවන් එදිනෙදා දේවල් එක්ක, ටැක්ස් එක්ක, ඒ වගේ දේවල් එක්ක. ඊට අමතරව ඔයාලට වාහන එක දවසේ එකකට හෝ දෙකක් තුනක් පවර ගන්න පුළුවන්. ඔයාලට පැටල ගන්න තුව වැඩ කර ගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. මොම් පෞද්ගලික වාහන දෙකක් පවර ගත්ත එකම දවසේ ගැටලුවක් වුණ නැහැ. දෙකම වන් ඩේ කරගත්තේ ඉතා ඉක්මනින් එවැලටි කරගන්න පුළුවන් වුණා. ඒ ටික තමා කියන්න තියෙන. ඉතින් මේ ඩොකියුමන්ට් ටික නිවැරදිව පුරව ගන්න. එහෙම නැත්නම් අපට ආපහු වෙන්න වෙයි. කාලය නිකන් නාස්ති වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් හරියට ෆිල් කරලාම අරගෙන යන්න. දැන් නැත්නම් දන්න කෙනෙක් කියලා හරියට ෆිල් කරන්න ඉංග්‍රීසියෙන්.
හොඳයි ඒක තමයි කියන්නේ තින්නේ ඉතින් බොහොම ස්තුතියි ඉඩත් එක්ක එකතු වුණාට තව වීඩියෝ එකකින් හම්බෙමු